ඉතින් මිත්‍රවරුණි, මේ තමයි ග්‍රීසියේ පළවෙනි වතාවට මැලේරියාව කියන මහා වසංගතය පැතිරලා ගියපු ප්‍රදේශය. ඉතින් මේ ස්ථානය හඳුන්වනවා විලේජ් ඔෆ් කවුසොස් කියලා. ආයිබෝන් සිරු දිනාටම සාදරයෙන් පිළිගන්නවා ක්‍රීඩෙල්කේ YouTube channel එකට. ඉතින් මිත්‍රවරුනි, අද ඔයගොල්ලන්ට අරන් ඇල තියෙන ග්‍රීක සංචාරයේ තුන්වෙනි කොටස, එහෙම නැත්නම් තුන්වෙනි දවස. ඉතින් ඔයාලා දන්නවා මේනකොට අපි ග්‍රීසියේ සංචාරයක් කරනවා. අදින් අවුරුදු 2500කට කලින් ග්‍රීසියේ කොහොමද තිබ්බේ කියලා බලාගන්න. ඉතින් ඒකට අපි පාදක කරගෙන තියෙන Assassin's Creed Odyssey game එක. ඉතින් Odyssey game එක පාදක කරලා අපි ග්‍රීසියේ තිබ්බ පැරණි ඓතිහාසික ස්ථාන සහ වැදගත් ලස්සන ස්ථාන වලට යනවා. ඉතින් ඒකේ තුන්වෙනි දවස් ඉදිරිය තමයි අද වීඩියෝ එක මේ ඉදිරිය ඔයගොල්ලෝ ඉදිරිපත් කරන්නේ. ඉතින් කවුරු හරි කෙනෙක් ඉන්නවා නම්, පළවෙනි කොටස් දෙක බලපු නැති, පළවෙනි දවස් දෙක බලපු නැති කෙනෙක් ඉන්නවා නම් ඒක බලලා එන්න. මොකද එහෙම වුණොත් තමයි අද වීඩියෝ එකට හොඳ ආරම්භයක් ඔයගලන්ට ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ගේපාර දෙවෙනි කොටසදී, නැත්නම් දෙවෙනි දවසේදී අපි නැවතුණු තැනම තමයි මේ විදියට ඉන්නේ. මම පොඩ වටපිටාව පෙන්වන්න ඔයගලන්ට. හරිද? හරි, ලස්සනයි මේ තැන. ඔයගලන්ට පේනවා ඇති. ඉතින් මේ පහලින් තියෙන මම කියව මේකට මේ කැලප්ටස් බොක්ක කියලා. මේ බොක්ක ආසන්නයේ තියෙන කුඩා ගම්මානයක් ගේම් එකේ කාලෙදි නම්, ඒ කියන්නේ අදින් අවුරුදු 1500කට කලින් නම්. හැබැයි ඔයගලන්ට මතක ඇති මම කිව්වා මේ නගරය අද ගොඩක් වැදගත් කියලා. අද මේක ෆෝරස් කියන නගරය විදිහට හඳුන්වන බොහොම දියුණු නගරයක් කෙෆරෝනියා අයිලන්ඩ් එකේ තියෙන. හරිද? අපි අවසානට ඓතිහාසික වශයෙන් කතා කරේ මෙන්න මේ ස්ථානය ගැන. අදින් අවුරුදු 1374 පැරණි මයිසිනියානු ශිෂ්ටාචාර යුගයට අයිති සොහොනක්. හරිද? මං කියවා මේක තෝලොස් සොහොන් කියලා වර්තමානයේ හඳුන්වනවා කියලා. ඉතින් මේක ගැන තමයි අවසානට කතා කරේ. හරි. අපි එහෙනම් අද සංචාරය ආරම්භ කරමු. අපිට මේ අශ්වයකුත් ඉන්නවා. හැබැයි මම මේ එයාව පාවිච්චි කරන්නේ නැහැ. අද අපි අපේ ගමන යන්න. මේ යන ගමන් මට මේ ඔයාලට මතක් කරන්න දේවල් ටිකක් තියෙනවා. කලින් ඒ වැඩි වගේම මුලින්ම පොඩි මතක් කිරීම් ටිකක් කරන්න තියෙනවා. ඒකේ පළවෙනි මතක් කිරීම තමයි අපේ channel එක Read LK channel එකට subscribers'ලා 7000ක් එකතු වුණා. හරිද? ඉතින් ඒක අනිවාර්යෙන් මතක් කරන්න ඕනි. ඒත් එක්කම එතන ඉහාට තව ලොකු දෙයක් සිද්ධ වුණා. ඒ තමයි දෙවෙනි මතක් කිරීම. අපේ SLPCLK අපේ ගයන් සහෝදරයන් ගයන් අයියාගේ channel එකෙන් අපේ channel එක ගැන කියලා කමිටි post එකක් දාලා තිබ්බා. මේ post එක නිසා ලොකු පිරිසක් මේ ආවා. හරිද? මං හිතන්නේ 600කට වැඩි පිරිසක් ආවා. ඉතින් අද video එක ගේනකොට 600 ගණක් වගේ තමයි හිටියේ. ඉතින් ඒ ආපු ඒ මිත්‍රවරු සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා channel එකට. ඒකම ඒ කමිටි post එකට ආපු කමෙන්ට්ස් ගැන බැලුවාම හරි සතුටුයි. ඇත්තටම YouTube කරන්න අපිට තවත් ධෛර්යමත් කරන කමෙන්ට්ස් තමයි එතන තිබුණේ. මගේ වීඩියෝ බලන සහෝදර පිරිසක් හිටියා එතන. ඒගොල්ලන්ගේ අදහස් කියලා තිබ්බේ, ඒගොල්ලෝ මේ channel එකට කොච්චර ආදරෙයිද කියන එක එතනදී මම දැක්කා. ඒකම තව දෙයක් තමයි ලංකාවේ gaming community එකේ ගොඩක් හොඳ ජනප්‍රියතාවය දිනාගත්තු දෙවැන්ත channel කිහිපයක්ම ඇවිල්ලි වෙරලා කමෙන්ට්ස් කරලා තිබ්බා මගේ අපේ මගේ කියනට වඩා මම කැමති අපේ කියලා කියන්නේ. මොකද අපි මේ හැමෝම එකතු වෙලා කරගෙන වැඩක් ඉඳා. ඉතින් මේ ඒ අතර හිටියා අපේ චබි, චබිගේ channel එකේ චබි හිටියා. ඊළඟට අපේ මේ Planet 361 channel එකේ අපේ කසුන් මහත්මයා, කසුන් සහෝදරයා හිටියා. ඊළඟට මේ පසින්දු එකේ වගේ channel වලින් මේ ගැන මතක් කරලා තිබ්බා යාගේ අපේ DK අයියා මේ කට්ටියම. ඉතින් ගොඩක් ස්තුතියි ඔයගොල්ලන්ට. ඔයාලා තමයි ඉතින් ඇත්තටම මේ මේ තැනට එන්න ලොකුම සහයෝගයක් වෙච්ච පිරිස. ඉතින් ඒත් එක්ක මගේ වීඩියෝ බලන මාත් එක්ක අවුරුදු 4ක් පුරාවට හිටපු මගේ ඒ සහෝදරයන්ටත් බොහොම ස්තුතියි. දිගට මාත් එක්ක ඉන්න අපි වෙනස් දෙයක් කරමු අනිවාර්යෙන්. හරි. ඉතින් අපි සංචාරයෙන් පොඩි තුරක් ආවා. මේ ටික අපි බලපු ටිකක්. ඉතින් ඒ හින්දා ආයි පාරක් බලන්න දෙයක් නැහැ. එහෙනම් මම ටට්ටක් ගාලා මේ ටිකෙන් යන්නම්. ඉතින් මෙතන ඇවිල්ලා මේ මේ කැලප්ටස් කියන මේ ගම්මානය කියලා මම කිව්වනේ. හරිද? මේක වර්තමානයේ ෆෝරස් නගරය කියලා හඳුන්වනවා කිව්වා. මේ වෙනකොට මේක මංකොලකාරයෝ තමයි මේ පාලනය අරගෙන යන්නේ. හරිද? ඒ නිසා අපිට මේ බලාගන්න පුළුවන් ඒ කට්ටිය මේක ඉන්නවා. හරිද? සිරකාරයෝ පවා තියාගෙන ඉන්නවා. පොඩ පහලින් ගිහින් යන්නේ. අසරණේ හරි. මේ මෙන්න මෙතන ඕනට පේන ඇති හිරකාරයෝ පවා තියාගෙන ඉන්නවා. හරිද? කූඩු කරගෙන තියන් ඉන්නවා. ඉතින් මේ ඇත්තට මේ කට්ටිය මේ පාතාල කණ්ඩායමක් වගේ කියලා කියන්න පුළුවන්. මොකද මේකලගේ නායකයා පාතාල නායකෙක්. එයා තමයි මේ සයික්ලොප්ස් කියලා කියන්නේ. සයික්ලොප්ස් කියලා ග්‍රීක මිත්‍යා චරිතකුත් ඉන්න එයා නෙමෙයි. මේ ඇවිල්ලා මේ ගම්මානේ පාරක පාතාල නායකයෙක්. හරිද? අපි යමු මේ පෝරොස් වලින් ඈතට යමු. ගිහිල්ලා අපි අද සංචාරය පටන් ගමු. ඉතින් මාර ලස්සනයි අයෝනියන් මුහුද අපිට බලාගත්ත හැකි.
අරි අපි ෆෝරස් නගරෙන් එලියට ආව වර්තමාන ෆෝරස් නගරේ අදින් අවුරුදු 2500 කට කලින් තියෙන මේ ගම්මානේ. හරි අපි අශ්‍යාව අරගෙන මෙතනින් හාට අපේ ගමන පටන් ගමු. අපි අපේ ගමන් සගයව ගෙන්න ගමු මේ විදිහට. අද මේ මම ඔයගොල්ලන්ට මේ ගේම් එක අරන් ඇවිල්ලා තියෙන මිත්‍රවරුනේ මේ පෙන්දාගෙන නෝමල් ගේම් එකෙන් නෙමෙයි. මේ ඇවිල්ලා මේ ඩිස්කවරි ටුවර් කියන මේකේ තියෙන එක ෆීචර් එකක් ගේම් එකෙම අපිට දීලා තියෙන. මම මේක අරන් එන්න ප්‍රධානම හේතුව තමයි මේකෙන් අපිට පුළුවන් ෆස්ට් පර්සන් view එක ගන්න. හරිද? එතකොට අපිට මේ සමහර දේවල් ගැන ගොඩාක් හොඳ නිරීක්ෂණයක් කරන්න පුළුවන්. සහ තව දෙයක් තමයි අපිට ඔය මංකොල්ල කාර්යෝ හරි එහෙම නැත්නම් ඔය සෙබළු ඉන්න ඒගොල්ලන්ගේ ඒ ස්ථාන තියෙන කැම්ප් වගේ දේවල් මේ වගේ තැන් වලට කිසිම ගැටුමක් නැතුව යන්න පුළුවන්. මම කලින් මෙහෙම යන්න පාවිච්චි කරේ ට්‍රේන ෆයිල් එකක්. එතකොට ඒක දැම්මමත් අපිට හානියක් එන්නේ නැහැ. හැබැයි ගැටලුවක් තියෙනවා. ඒ තමයි ඔය සත්තු ඉන්නවනේ මේකේ උරුකය, සිංහය, කොටිය. උන් ඉන්න තැන් වලට යන්න බෑ. මොකද මේකේ තියෙන පැරණි ගොඩක් ගොඩනැගිලි වල අපිට බලාගන්න පුළුවන් ඒ වගේ සත්තු ඉන්නවා. හැබැයි ට්‍රේන ෆයිල් එකක් දැම්මා කියලා සත්තුන්ගෙන් නම් බේරෙන්න වෙන්නේ නැහැ. ඉතින් ඒ උන් එක්ක සටන් කරන්න ගියොත් අපිට සංචාරයේ ටිකක් අවුල් වෙනවා. ඒක නිසා මම ඩිස්කවර් ටුවර් එක යොදාගත්තා ඒ සත්තුන්ගෙන් උත් බේරෙන්න. මොකද සත්තුත් අපිට ඇටැක් කරන්නේ නැහැ මේ ටුවර් එක දැම්මට පස්සේ. ඉතින් ඒක හින්දා ඕගොල්ලන්ගේ රසවින්දනයට තවත් හොඳ ශක්තියක් වෙයි මේක. මොකද මේකෙන් අපිට සමහර තැන් ගොඩක් හොඳින් බලන්න පුළුවන් මේ ෆස්ට් පර්සන් view එකකින් බලන්න පුළුවන්. ඒක නිසා ඕගොල්ලෝ අකමැති නම් නිකන් හරි කමක් නැහැ කියන්න. අපි මේක නොගෙන කලින් විදිහට සාමාන්‍ය ගේම් එකෙම ගෙන්නත් පුළුවන්. අර මට ඕගොල්ලන්ට හරි රසවින්දනයක් දෙන්න ඕනෙ නිසා තමයි මම මේක තෝරගත්තේ. මොකද වෙලාව බොරුවට අපි නාස්ති කරන්න ඕනේ නැහැ. දැන් අපි උරුකයෝ 10 දිනක එක්ක ඉදර ගහ ගන්න ගියොත් එහෙම එතනම මිනිත්තු 2 3ක් එතෙන්ද වැය කරන්න වෙනවා. ඉතින් එහෙම කරදරයකට පත් වෙන්න ඕනේ නැහනේ. සහ අපිට සත්තු මරන්න, මිනි මරන්න නැතුව මේ සංචාරය හැට ලස්සනට යන්න පුළුවන්. ඇත්තම ඓතිහාසික සංචාරයක් විදියට. හරිනේ. අපි යමු මේ කතාවෙන් කතාව අපි ගොඩක් දුර ආවා. ඉතින් අපි මේ දූපතේ දැන් මේ උතුරු පැත්තට තමයි මේ යන්නේ. හද ටිකෙන් ටික. හරි. අපි යමු මෙතනින් පහළට යන්න ඕනේ. මේ ගොඩනැගිල්ල ගාවටත් අපි එනවා. හරිද? මේක නෙමෙයි අපි පහළන පළවෙනි ස්ථානේ. මම මේ ගාවට වෙනම එන්නා. මීට පහළින් තියෙනවා වැදගත් ස්ථානය. ඒක බලාගෙන අපි මෙතෙන්ට එමු. හරි. දැන් මම මේක මොකද්ද කියලා කියන්න යන්නේ නැහැ හින්දා. හරි. එනවනේ. මොහොම පුරාණ ගොඩනැගිල්ලක්. මාර ලස්සනයි මේ ලස්සන පාර දිගේ අපි පහළට යමු. ඒ අතර අපිට ගොඩක් දේවල් බලන්න පුළුවන්. හරි. දැන් අපි ළඟා වෙන්නේ බොහොම පැරණි නගරයකට. හරිද? මේක හඳුන්වනවා මිත්‍රවරුනි ක්‍රොනියෝයි පුරාණ නටබුන් නගරය කියලා. මේ ගේම් එකේ කාලේදී එහෙම තමයි මේ ස්ථානේ හඳුන්වන්නේ. ක්‍රොනියෝයි පුරාණ නටබුන් නගරය. ඇයි මේකට එහෙම කියන්නේ? මේ නගරයේ මිත්‍රවරුනි තිබුණේ මේ ගේම් එකේ පෙනෙන කාලටත් අවුරුදු 500කට විතර ඈත අතීතේ. හරිද? ගේම් එක අපි දකින්න අදින් අවුරුදු 2500කට කලින්නේ. හරිද? හැබැයි මේ නගරය සජීවීව, ඒ කියන්නේ නටබුන් නොවී ඉතාමත් ප්‍රතාපවත්ව පැවතුනේ සාමාන්‍ය අදින් අවුරුදු 3000කට විතර කලින්. හරිද? කියන්නේ ගේම් එකේ කාලෙත් අවුරුදු 500කට විතර ඉස්සර. ඉතින් මේක නටබුන් වෙලා තිනවා ගේම් එකේ කාලෙනකොට. හරිද? මේ නගරය අයිති වෙලා තිබුණේ පුරාණ මයිසීනියානු ශිෂ්ටාචාරයට. මේ මයිසීනියානු ශිෂ්ටාචාර සමයේ තිබ්බා ඉතිකා කියලා රාජධානියක්. මේ කෙෆලෝනියා අයිලන්ඩ් එකයි මෙතන හැබැයි තියෙන ඉතිකා කියලාම අයිලන්ඩ් එකක්. මේ අයිලන්ඩ් දෙක මූලික කරගෙන තමයි මේ රාජධානිය ගොඩනැගිලා තිබෙන්නේ. මේ රාජධානියට අයිති නගර තුනක් තිබ්බා, ප්‍රධාන නගර තුනක්. මේ නගර තුනේ එකක් තමයි ක්‍රොනියෝයි කියලා හඳුන්වන්නේ. එහෙනම් මේ අපි ඉන්නේ ඒ පුරාණ නගරය. ඉතින් මේක අදින් අවුරුදු 500කට විතර කලින්. අදින් කියන්නේ ගේම් එකේ කාලට අවුරුදු 500කට විතර කලින් විනාශයටපත් වුණා. අදින් අවුරුදු වලින් ගත්තොත් අදින් කියන්නේ අපි වර්තමාන 2024 ඉඳලා ගත්තොත් අවුරුදු 3000කට කලින් තමයි මේ නගරේ විනාශයටපත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේ හරිම සුවිශේෂී නගරයක් තමයි ක්‍රොනියෝයි කියලා කියන්නේ. ඉතින් ගේම් එකේ කාලෙදී, ඒ කියන්නේ ක්‍රිස්තු පූර්වෙන් 5000 සීවසේදී මේක තිබ්බේ කොහොමද කියලා අපිට බලාගත්ත හැකි. ඉතින් පේනවනේ නටබුන් වෙලා තියෙනවා. වටපිට අපිට පේනවා මේ පැරණි ගොඩනැගිලි ගණනාවක නටබුන් තියෙනවා. දැන් අපි අද ග්‍රීසියට ගියොත් ග්‍රීසියේ මේ නටබුන් සමහර තැන් අපිට බලා ගන්න පුළුවන්. කැලීම් කරලා හොයාගෙන තියෙනවා පුරාවිද්‍යාඥයෝ විසින්. ඉතින් ඒවැ අත්තිවාරම් විතරයි පොළොව යට තිබිලා හම්බෙලා තියෙන්නේ. හැබැයි ඒවැ බිත්තිත් එක්කම තිබ්බ විදිහ අපිට කොහොමද කියලා අදහසක් ගන්න පුළුවන් ගේම් එකකින්. හරිද? දැන් ඔන්න මම ඔන්නම් ෆස්ට් පර්සන් මොඩ් එකට දාලා පෙන්නන්න. මේ මට පේනද? එතකොට අර නිකන් අපි ඇත්තම ග්‍රීසියේ යනවා කියලා වගේ තමයි ඔයගලන්ට දැනෙන්නේ. ඉතින් ඔයගොල්ලෝ 720p හරි 1080p වගේ රෙසලූෂන් එකකින් බලනවා නම් ඔයගලන්ට විශේෂයෙන් PC එකකින් හැම බලනවා නම් නිකන් ඇත්තම ග්‍රීසිය අපි ඉන්නවා කියලා වගේ දැනෙයි කියලා මම හිතනවා. ඉතින් මම මේකෙන් මහර රසවින්දනයක් කරන් තියෙනවා. සමහර ලාවට ඒ තැන් වලට ගිහිල්ලා බොහොම හිමි මේ වගේ හිමීන් ගමනින්
සමහර තැන්ගොල්ට සංචාරය කරාම ඇත්තරම එකන ම ඇතරම ග්‍රීසිය ජීවත් වුණ වගේ දැනවා අර ඒ වයිබ් එකත් ඒ වගේ ග්‍රීක මියසික්හෙකුත් හන ගම කරලා බලන්න ඒ තමයි ගේම් රසහිදිනවා කියලා කිය හරි කම් මරාගන්නවා ගහගන්නවා කියන එකටම එහාගේ පොඩි දෙයක් ඒක තේවාන් මේ පැරණි ගොඩනැගිල්ල අපිට බලාගත්ත හැකි මේ පැරණි නගරයට අයිති තර නටබුන්නලා තියෙන තනිකර මයිසේනයානු කලාවෙන් නිර්මාණය කළ තියෙන මේ ගල් පාවිච්චි කරලා ඒ ගල්ලොලින්ද ගොඩනගලා තියෙන්නේ හරි ඉතින් මෙහෙම මේ ගේන එක ගැන ඔගොල්ලෝ අකමැති නම් ඒක කියන්න හරිද මේ ෆස්ට් පර්සන් මෝඩ් එක දාලා ගේන එක ගැන ඔගොල්ලෝ කක්කට අවුලක් තියනවා නම් කමෙන්ට් එකක් දාන්න කලින් විදිහටම මම අරන් එන්නම් ඊළඟේ කියන දේ ප්‍රශ්නයක් නැහැ අර ඔයගොල්ලන්ට වෙනම අත්දැකීමක් දෙන්න තමයි මම කරන්නේ තවත් හොඳින් මේක හොඳට බලා ගන්න පුළුවන් හින්දා හරි ඒත් ඔයගොල්ලන්ගේ කැමැත්ත අනුව තමයි මම මේ සංචාරය අරගෙන එන්නේ හරි ඉතින් ওই විදිහට තමයි අපිට මේ ක්‍රොනියෝයි කියන පුරාණ නගරය බලා ගන්න පුළුවන් වෙන්නේ මේක වර්තමානයේ හඳුන්වන්නේ ක්‍රොනියෝයි පුරාණ නටබුන් නගරය කියලා තමයි හඳුන්වන්නේ. හරි. අපි වඩා කහපෝ 3rd person වලට එමු. දැන් මම ඔයගොල්ලන්ට පෙන්වන්න හදන්නේ මේ නගරයේ ආසන්නයේම තියෙනවා ගුහාවක්. හරිද? මේක හඳුන්වන්නේ ටෙතිස් කියන ගුහාව කියලා. මෙන්න තියෙනවා ඒ ගුහාව. හරිද? මම චුට්ටක් බලන්න පල්ලට යන්න පුළුවන්ද කියලා. ටෙතිස් ගුහාව මිතරුනේ මේක වැදගත් වෙන්න හේතුව තමයි මේක තුල නදී මාතාව ඉන්නවා කියලා ග්‍රීක වැසියෝ විශ්වාස කරලා තියෙනවා. කවුද නදී මාතාව කියලා කියන්නේ? නදී මාතාව කියලා කියන්නේ ටෙතිස් කියන දෙවගණ. මෙයා ඇවිල්ලා ඔලිම්පියානු දේව මණ්ඩලයට අයිති කෙනෙක් නෙමෙයි. ඔලිම්පියානු දෙවියෝරු ගොඩනගෙන්නත් කලින් ග්‍රීක වැසියෝ වන්දනාමාන කරපු පිරිසක් තමයි ටයිටන් වරු කියලා කියන්නේ. හරිද? ටයිටන් වරුන්ගේ කෙනෙක් තමයි ටෙතිස් කියලා කියන්නේ. ඉතින් මෙයා නදී මාතාව කියලා කියන ප්‍රධානම හේතුව තමයි මෙයා විවාහ වුණේ ඔසියනස් කියලා තවත් ටයිටන් වරයෙක් එක්ක. මේ ඔසියනස් කියලා දේවතාවා එයා තමයි ගංගාවන්ට සහ මහා සාගරයට අධිපති දෙවියා. මේ ස්ථානයේ පස්සේ කාලේ ගන්නේ පොසයිඩන් කියන දෙවියන් ඔලිම්පියානු දේව මණ්ඩලේ එයා එන්න කලින් තමයි මේ කියන ඔසියනස් සිටියේ. ඔසියනස්ව විවාහ කරගත්තට පස්සේ මේ කියන ටෙතිස් එයාව හැඳින්නුවා මදෝ ප්‍රිවර්ස්, ඒ කියන්නේ ගංගාවට අධිපති දෙවගණ මේ මාතාව. එහෙනම් අපි කියනවා නදී මාතාව කියලා. ඒක මම හදපු වචනයක් හරිද? නදී මාතාව කියලා ඇයව හඳුන්වනවා. ඉතින් එහෙම කියන්න හේතුවක් තියෙන නැති මේ ග්‍රීක වැසියෝ මේ ස්ථානයේ ඇය ඉන්නවා කියලා කියන්න හේතුව ඒ තමයි මේක විශාල මේ ගුහාවක් හරිද? මේ ගුහාව සම්පූර්ණයෙන්ම පිරලා තියෙන්නේ වතුරෙන්. මම මේක ඇතුළට යන්නේ නැහැ. ඒක ඇතුළේ බලන්න දෙයක් නැහැ. වතුර විතරයි තියෙන්නේ. හරිද? විශාල වතුර ප්‍රමාණයක් තියෙනවා. විශාල ගුහාවක් ඇතුළේ. හරිද? පොළොව යට. එතකොට මෙතනට ජල මූලාශ්‍රයක්නේ. සමහරලාට මංකුවා මේ භූගත ගංගාවක් මේ කෙෆලෝනියා අයිලන්ඩ් එක දිගේ ගලාගෙන යන හින්දා ඒකේ යම් කිසි සම්බන්ධයක් මේ ස්ථානෙට තියෙන්නත් පුළුවන්. ඉතින් මිනිස්සු විශ්වාස කරා මේ වතුර පොළොව යටින් තියෙන හින්දා මේ තැන මේක මූලාශ්‍රයකුත් තින්දා මේක තුල මෙතන නදී මාතාව ටෙතිස් වාසය කරනවා කියලා. ඒ හින්දා මේ ගුහාව ටෙතිස් ගුහාව කියලා හඳුන්වලා තියෙනවා. ඉතින් ඒක පසුකාලන වන්දනාමාන ලක්වෙච්ච තැනක් විදිහට පෙන්වා දෙන්න පුළුවන් මේ ග්‍රීසියේ තියෙන. ඉතින් මේ ප්‍රයිමෝඩියස් ගෝස්ට්ලා කියන මෙතන ප්‍රාථමික දෙවිවරු විදිහට තමයි මේ ඔය ටෙතිස්, ඔය ඔසියනස් වගේ අය හඳුන්වන්නේ. ඊට අමතරව ගායා, යුරේනස් වගේ දෙවිවරුත් ඉන්නවා. ඒ කියන්නේ මේ ඒගොල්ලෝ ඒගොල්ලන්ට මානුෂීය ස්වභාවය, ඒ කියන්නේ මිනිස්සුන්ගේ ස්වභාවයක් නැහැ. එයාලා ඇවිල්ලා වස්තුන්. හරිද? යුරේනස් කියන්නේ අහස සහ තාරකා වගේ දේවල්. ගායා කියන්නේ මහා පොළව, පෘථුවිය. ඊළඟට ඔය දැන් මං කියවන ඔසියනස් කියන්නේ ගංගාව සහ මහා සාගරය. ඒ වගේ එක එක ඒ ස්වභාවික පරිසරයේ තියෙන වස්තුන් අනුව තමයි ඒ දෙවිවරු ගොඩනැගිලා තිබුණේ. හරි. එකත් මතක තියාගන්න. ඒක ඒ කට්ටියට ප්‍රාථමික දෙවිවරු කියලා කියන්නේ. හරි. මම දැන් තවත් මේ නගරයට අයිති පුරාණ නගරයට අයිති ස්ථානය පෙන්වන්න හදන්නේ. හරි. ඔයාලට පේනවා ඇති මේ පඩිපෙලක් මේ පුරාණ පඩිපෙලක්. ඒ කියන්නේ මේ අපි යන දැන් මේ ගොඩනැගිල්ලට යන්න තිබ්බ පඩිපෙල තමයි අපිට බලා ගන්න තියෙන්නේ. දැන් ඒක විනාශයට පත් වෙලා තියෙනවා. ඉතින් මේ ඔයගලන්ට කියන්න දෙයක් තියෙනවා. ඒ තමයි මේ බලන්නකෝ දැන් මේ මහා ශිෂ්ටාචාර මිනෝවාන් ශිෂ්ටාචාරය කිව්ව හැකි, මයිසිනල් ශිෂ්ටාචාරය කිව්ව හැකි. මේවා කොච්චර දියුණුවට වර්ධනය වුණත් මිත්‍රරුනේ පේනවනේ අවසානට මේවට වෙනදි නේද? ඒ කියන්නේ මේ සියලු දේම නැසෙන වෙනස්සෙන ස්වභාවයෙන් යුක්තයි කියන කතාව. ඒ කියන්නේ අපේ ගෞතම බුදුහාඳුරු දේශනා කළ තියෙන්නේ සියලු සංස්කාර ධර්මයෝ නැසෙන සුළුයි.
නොපමාව කුසල් දහම් රැස් කරන්න. දහඳුර ආසන්න පිරුණම් පාන මොහොතේ තේම තමයි කිව්වේ. කියන්නේ අපි මොනතරම් හොඳට මේවා ගොඩ නැගුවත් මේ හැම දෙයක්ම විනාශ වෙනවා කියන ස්වභාවයෙන් යුක්තයි කියන එක ඔයගොල්ලෝ දැනගන්න ඕනේ. ඒක දැනගෙන ජීවත් වෙද්දී හරි ලේසි ජීවත් වෙනවා. ඒක අපිට තණ්හාව කියන දේ ඇති වෙන්නේ නැහැ. හරිද? මේ අදහස් කරන්න හැමදේම අතහැරලා දාලා වනගත වෙන්න කියන එක නෙමෙයි. අපි හැමදේම තියාගන්න ඕනේ. නමුත් ඒවත් එක ලොකු බැඳීමක් ඇති නොකරගත්තාම ඒව නැති වුණත් අපිට ඒ තරම්ම සිත් ඇවුලක් ඇති වෙන්නේ නැහැ. හරිද? හරි ලේසියෙන් ජීවත් වෙන්න පුළුවන් ලෝකේ. ගැටීම් අඩුයි. ඒවත් පොඩ්ඩක් ඔලුවට ගන්න බලන්න. ඒතකොට ලේසි ජීවත් වෙන්න ප්‍රශ්නයක් නැහැ. අපේ තරුණ මගේ මිත්‍රවරු මේවා ගැන ටිකක් අවබෝධයෙන් ඉන්න එක හොඳයි. ඉතින් අනිවාර්යෙන්ම දැම්ම තියාම. හරිද? රයිට්. අපි මේ ඉන්නේ සියුස් දේවාලයක. හරිද? මේ දේවාලය හඳුන්වනවා සියුස් චතෝනියස් දේවාලය කියලා. හරිද? සියුස් චතෝනියස් දේවාලය. එහෙම කියන්න හේතුව තමයි මේ දේවාලය ඇත්තටම සියුස් දෙවියන් වෙනුවෙන්ද හැදුවේ කියලා සඳහනක් නැහැ. අර මං උලන්ට කලින් කව පොඩි කතාව මේ බලන්න මේ උරුකය. හරිද? ශාන්ත දාන්තව දැන් ඉන්න අය කොල්ලෝ. හරිද? කිසි ප්‍රශ්නයක් නැහැ. මොකද අපි මේ ඉන්නේ ඩිස්කවරි මොඩ් එකේ. ඒක අපිට ඇටැක් කරන්නේ නැහැ. දැන් මේවල ඇටැක් කරන අපිට මේ තැන මෙහෙම නිදාසේ බලන්න වෙන්නේ නැහැ. හරිද? ඒකයි මම මේක කරේ. ඉතින් මේ ගොඩ නැගිලි අපිට පේනවා මේ පැරණි ඒ ශිෂ්ටාචාරයට අයිති මයිසීනර් ශිෂ්ටාචාරයට අයිති උනේ කියන එක පේනවා. ඉතින් මේක හදලා තියෙන සියුස් දෙවියන් වෙනුවෙන්ද කියන එක සම්බන්ධව පොඩි ගැටලුවක් තියෙනවා. මොකද මේ චතෝනියස් කියන ග්‍රීක වචනේ තේරුම තමයි පාතාලය කියන එක. හරිද? ඒතර පාතාලයට අධිපති දෙවියා තමයි හේඩිස් කියලා කියන්නේ. හරිද? හේඩිස්. එහෙනම් අපිට හිතා ගන්න පුළුවන් මේ දේවාලය හදන්න ඇත්තේ හේඩිස් දෙවියන්ට. මොකද ඇත්තම එක සියුස් චතෝනියස් කියන හේතුවක් නැහැනේ. සියුස් කියලා මෙතන කියන්න හේතුව තමයි සියුස් කියන්නේ සියලුම මේ දෙවියන්ගේ ලොක්කානේ. දැන් මෙතනදී සියුස් චතෝනිස් කියලා කියන්නේ පාතාලයේ අධිපතියා වගේ අදහසක්. හරිද? ඉතින් ඒක හින්දා සියුස් කෙනෙක් අධිපතියා කියන එක පෙන්වා දුන්නා කියලා ඉතිහාසඥයෝ කියනවා. ඒ නිසා මේ දේවාලය සියුස් චතෝනියස් කියලා හැඳින්නුවා කියලා ඉවරලා හිතනවා. හින්දා මේක හේඩිස් දෙවියන් වෙනුවෙන් මයිසිනියානු යුගයේදී ඉතිකා රාජධානියේ ජනතාව හදලා වන්දනාමාන කරා කියලා අපි හිතනවා. හරිද? මම දැන් ඉන්න තැන පෙන්වන්නම් ඈ. නැත්නම් ඕගොල්ලන්ට ගේම් එක ප්ලේ කරන කෙනෙකුට ඒක ගැටලුවක් වෙන්න පුළුවන්නේ. ඉතින් මිත්‍රවරුනි මම දැන් ඉන්නේ මෙන්න මේ ස්ථානේ. හරිද? මෙන්න මෙතන ඉන්නේ. අපි ඉස්සල්ලාම හිටියේ මෙන්න මෙතන. අර සූටස්ගේ සුහුණ ගාව. එතන ඉඳලා තමයි අපි මේ ආවේ. මේ විදිහට මේ ෆෝරස් නගරේ හරහා ඇවිල්ලා මේ ස්ථානට ආවා. මෙන්න මෙතන අපි ඉන්නේ. මෙතන පහලින් තමයි මේ නගරය තියෙන්නේ. පුරාණ නගරය, නටබුන් නගරය තියෙන්නේ. හරිද? දැන් අපි මේ යමු. මෙතන ඉහාට යමු. ඉතින් හේඩිස් දෙවියන් වෙනුවෙන් ගොඩාක් මේ මොනවද දේවාල හදලා නැහැ. හරිද? සාමාන්‍යයෙන් පහකටත් අඩු ප්‍රමාණයක් තමයි අපිට මුළු ග්‍රීසිය පුරාම හොයාගන්න ලැබෙන්නේ අද නටබුන්වලනොත්. ඒ නිසා අපිට මේ පේනවා සමහර අය හේඩිස් දෙවියන් වෙනුවෙන් වන්දනාමාන කරන්න බය වුණා කියලා. හරියට අපි වර්තමාන අපේ සංස්කෘතිය හැටියට යම රජුරන්ට වඳිනවා වගේ වැඩක් නේ. අපායට අධිපති දෙවියානේ හේඩිස් කියලා කියන්නේ ඒගොල්ලන්ගේ සම්ප්‍රදාය හැටියට. ඉතින් ඒක නිසා එහෙම වුණා වෙන්න ඇති කියලා හිතනවා. කොහොමදත් මේ ක්‍රොනියෝයි කියන පැරණි නටබුන් නගරයට, එහෙම නැත්නම් ඉතිකාවේ තිබ්බ පැරණි රාජධානීට අයිති වන්දනාමාන කරපු ස්ථානයක් විදිහට අපිට මේ තැන පෙන්වා දෙන්න පුළුවන්. ඒක අතිශය වැදගත් අපිට මේ විදිහට දකින්න ලැබීම. හරිනේ? බොහොම ලස්සනයි. පේනවනේ. හරි. දැන් අපි යමු පහළට. තවත් ස්ථානයක් තියෙනවා අපිට බලන්න. අද අපිට සම්පූර්ණයෙන්ම කෙෆලෝනියා අයිලන්ඩ් එක බලලා ඉවර කරන්න පුළුවන් වෙයි. මොකද තව එක ස්ථානයයි බලන්න තියෙන්නේ. හරිද? මේ අයිලන්ඩ් එක තුල. අපි අශ්වයව ගෙන්න ගමු. එතකොට අපිට පුළුවන් මේ යන්න මේ තැනට. හරි. ඉතින් කෙෆලෝනියා අයිලන්ඩ් එක ගැන සමස්තයක් විදියට ඕගොල්ලන්ට හොඳ දැනුමක් ලැබුණා කියලා මම හිතනවා. අපිට ගේම් එක මුලින්ම ප්ලේ කරන්න හම්බෙන්නේ මේ කියන කෙෆලෝනියා වලින් ඉන්නේ. ඉතින් අලුතෙන් ගේම් එක ප්ලේ කරන කෙනෙකුට වුණත් හොඳ අවබෝධයක් ඇතුව ප්ලේ කරන්න පටන් ගන්න පුළුවන් වෙයි. ඒ නිසා කියලා මම හිතනවා. හරි. දැන් අපි එන්නේ ටිකක් අමුතුම තැනකට. ඔන්න පේනවා ඇති. ඉදිරියෙන් අපිට එක බලාගත්ත හැකි. අනේ මම මෙතනින් අශ්වයාගෙන් බහින්නම්. හරිද? අශ්වයාගෙන් බහලා ඉස්සරහට ගිහිල්ලා පෙන්නන්න. හරිද? අමුතුම විනාශයට පත් වෙච්ච එක මූසල ගතියක් අපිට එන්න එන්න දැනෙන්න පටන් ගන්නවා. මම පොඩ්ඩක් ෆස්ට් පර්සන් මොඩ් එකට දාගන්නම්. ඉතින් මොකද්ද මේ තැන? ඉතින් මිත්‍රවරුනි මේ තමයි ග්‍රීසියේ පළවෙනි වතාවට මැලේරියාව කියන මහා වසංගතය පැතිරලා ගියපු ප්‍රදේශය. එහෙම නැත්නම්
මුලින්ම මැලේරියාව සංගතය ඇති වුණු තැන. මේ බලන්න. මේක මේ ඉදිරි ගිනි තියලා තියෙන ඕගොල්ලන්ට පේනවා ඇති. ඉතින් මේ ස්ථානය හඳුන්වනවා village of Kausos කියලා. මේක ගමක්. ඒ කියන්නේ ග්‍රීසියේ මුලින්ම මැලේරියා වසංගතය පැතිරලා ගියපු ගම තමයි මේ තියෙන්නේ. හරිද? ග්‍රීසියට මැලේරියාව ආවයි කියලා කියන්නේ ක්‍රිස්තු පූර්වයෙන් 5 වෙනි සියවසේදී. හරිද? මේක වර්ෂයත් එක්කම සඳහන් කරනවා ක්‍රිස්තු පූර්ව 430ත් 410ත් අතර කාලෙදී ග්‍රීසියේ තැනින් තැන කියන්නේ විවිධ ප්‍රදේශවල මේ මැලේරියා වසංගතය පැතිරලා ගිය බවට අපිට සාක්ෂි හම්බෙනවා. හරිද? මේ ගැන වැඩිපුරම අපිට තොරතුරු ඉදිරිපත් කරන්නේ ඒ කාලේ ග්‍රීසියේ හිටපු මහා වෛද්‍යවරයා. හරිද? මෙයා මහා ප්‍රතාපවත් පරමාදර්ශී වෛද්‍යවරයෙක්. මෙයාව අද අපි හඳුන්වනවා වෛද්‍ය විද්‍යාවේ පියා කියලා. මෙහෙම කියද්දී සමහරවිට ඕගලන්ට මතක් වෙනවත් ඇති ඒ කවුද කියලා. එයාව අපිට මේ ගේම් එකෙත් හම්බෙනවා. ඇත්තටම එයා ජීවමානව ඉන්න කාලේ කොහොමද හිටියේ කියන එක බලාගන්න අපිට ගේම් එකෙන් පුළුවන් මං ඉස්සරහට එයාව පෙන්වන්න. හරිද? ඒ තමයි හිපොක්‍රටිස්. හරිද? හිපොක්‍රටිස්. හිපොක්‍රටිස් කියලා කියන්නේ මහා වෛද්‍යවරේ. එතුමා මේ මැලේරියා වසංගතය පිළිබඳව වෛද්‍ය වාර්තා 13ක් ලියලා තියෙනවා. එතුමාගේ මේ වාර්තා වල සඳහන් වන ඉතාමත් වැදගත් කාරණයක් තමයි මේ කියන මැලේරියා වසංගතය මුලින්ම ආරම්භ වුණා කියලා කියන්නේ කෙපලෝනියා අයිලන්ඩ් එකෙන්. හරිද? ඒ වාර්තාවල හැටියට. එතකොට ඒකෙන් අපිට පැහැදිලි වෙනවා කෙපලෝනියා වලින් තමයි මේක ආරම්භ වුණේ. එහෙනම් ඒ ආරම්භයේ තැන මේ තියෙන කවුසොස් කියන ගම්මාන. හරිද? මේ කවුසොස් කියන ග්‍රීක වචනේට තේරුමක් තියෙනවා. කවුසොස් කියන ග්‍රීක වචනේ තේරුම තමයි උණ කියන එක. උණ. ඉතින් විස්තර වල හැටියට මේ ප්‍රදේශය පුරා පැතිරලා ගියපු මේ උණ රෝගේ හඳුන්වලා තියෙන්නේ ලේ උණ, රුධිර උණ කියලා. මම හිතන්නේ ඒක මැලේරියාවේ ප්‍රභේදයක් වෙන්න ඇති. මම හරියටම මේ වෛද්‍ය විද්‍යාව සම්බන්ධ ලොකු දැනුමක් නැහැ. දැන් අපේ මේ Planet 361 channel එක කරන අපේ ડોક્ટર කසුන්, කසුන් මහත්මයා නම් මේ සම්බන්ධව ලොකු දැනුමක් ඇති එතුමාට. ඉතින් එතුමා සමහරවිට මේක දැක්කොත් කමෙන්ට් එකක් දාලා තියයි. ඉතින් කොහොම වෙතත් මැලේරියාවේ එක ප්‍රභේදයක් විය හැකි මේක. ඒක පැතිරලා ගියා කියලා කියනවා. ඉතින් ඒ නිසා මේක බෝ වෙනවනේ. මේ බෝවින් වළක්වා ගන්න මොකද කරේ? මේ පැතිරිච්ච නගරය සම්පූර්ණයෙන්ම ගිනි තියලා විනාශ කරලා තියෙනවා. හරිද? මොකද ඒක අනිත් ප්‍රදේශ වලටත් පැතිරෙන එක වළක්වා ගන්න. මේවැය හිටු පවුල් වල මිනිස්සුන්ව සම්පූර්ණයෙන් සමූල ඝාතනය කරනවා. සම්පූර්ණයෙන් සමූල ඝාතනය කරනවා. ඝාතනය කරලා මරනවා. මරලා ඒ දේහයන් පවා ගිනි තියනවා. මොකද මේක පැතිරලා යන එක වළක්වා ගන්න. එහෙම තමයි ඒ කාලේ මේ වෛරසය පැතිර ගියාම සලකලා තියෙන්නේ. ඉතින් හරිම භයානක තාමත් මේ බිහිසුණු තත්ත්වයක් ඒක. හරිද? අද වෛරසය පැතිර යනවට වඩා දැන් අපි දැක්කා 2020 21 වගේ වසරයන් වල කොවිඩ් වෛරසය පැතිරලා ගියාම අපේ සමාජය යනකොට වෙච්ච දේ. අපි කත්වින්දා හිතන්නකෝ මීට අවුරුදු 2500 කටින් ඒ වගේ වෛරසය පැතිර ගියොත් මොන වගේ තත්ත්වයක් උදා වේද කියලා. ඉතින් එහෙම තමයි වෙලා තියෙන්නේ. ඉතින් මේ තමයි ඒ වගේ මුලින්ම මැලේරියාව කියන වසංගතය හටගත්ත පටන් ගත්ත තැන ග්‍රීසියේ. හරිද? මේ තමයි ඒ ස්ථානේ. අදින් අවුරුදු 2500 කලින්. ඒක අහලා ඇති සමාජයට මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යත් මරණයට පත් වුණේ මේ මැලේරියා වසංගතය හින්දා. ඒක කියන්නේ මේ කාලෙදි නෙමෙයි, පසු කාලෙම අකණ්ඩව ග්‍රීසිය පුරාවට මේක පැතිරලා ගියා. ග්‍රීසි තරනේ පර්සියාවට පැතිරුණා, ඉන්දියාවටත් ආවා. ඒ වගේ දෙවැන්ත ප්‍රදේශය පුරාවට වෙරදාම් වගේ දේවල් හින්දා පැතිරලා ගියා. ඉතින් මේ විනාශයට පත් වෙලා තියෙනවා, ගිනි තියලා තියෙනවා. ඒ ගිනිගත් ස්වභාවය අපිට පේනවා. ඉතින් මේ ස්ථානේ තිබුණා මිෂන් එකක්, සයිඩ් මිෂන් එකක්. මේ මිෂන් එක තමයි මට මේ ගේම් එකේදී වැඩියෙන්ම හිතට දැනුණු සහ මුළු ගේම් එක පුරාම එක මහා හිසරදයක් වුණා ඇත්තටම කිව්වොත්. ඒ තමයි මෙතෙන්දි මතුවෙනවා Heart of Darkness කියන තියරිය. ඒ කියන්නේ ඒකේ අදහස තමයි අපි ගන්න යහපත් තීරණයකිනුත් විශාල විනාශයක් අනාගතයේදී වෙන්න පුළුවන් කියන කාරණාව. ඒ කියන්නේ මෙතෙන්දි හිටියා මේ පවුලේ, සමහර මේ ගමේ අවසාන පවුල. හරිද? දරුවෝ දෙන්නයි මවයි පියයි. මේ කට්ටියවත් මේ කෙපලෝනියාවේ පාලක පන්තිය අල්ලගෙන මරා දාන්න ඔන්න මෙන්නම හිටියේ. හරිද? පරදාලා උංගිලි තියලා දාන විනාශ කරන්න ඔන්න මෙන්න හිටියේ. මට පුළුවා, මට කියන්නේ අපේ කැරක්ටර් එකට පුළුවන් මේකට මැදිහත් වෙලා තීරණ දෙකක් ගන්න. එකක් තමයි මේ පවුල අපි බේර ගන්නවද, එහෙම නැත්නම් මේ පවුල අපි මරලා දානවද කියන කාරණාව. ඉතින් මම මෙතෙන්දි යහපත් පුද්ගලයෙක් විදිහට මං ගත්තේ මේ කට්ටියව බේර ගන්නවා කියලා. ඉතින් මං කොහොම හරි එතන හිටපු ඒ සෙබළුන් ඉවත් කරලා දාලා මේ පවුලේ කට්ටියව බේරගත්තා. කරගෙන මේ කට්ටිය පිටත් කරලා හැරිය මේ ප්‍රදේශයෙන්. අන්තිමට මොකක්ද දන්නවද උනේ? මම මේ කෙපරෝනි අයිලන්ඩ් එකේ පිටට ගියා මිෂන් වල හැටියට. කෙනාගේ කැරක්ටර් එක
ගියට පස්සේ මේ කෙෆ්‍රෝනියා අයිලන්ඩ් එකම තනිකර අමුතු හුණක් බවට පත් වුණා. ඒ කියන්නේ මේ අපි මේ දකින මේ මූසර ස්වභාවය මුළු කෙෆ්‍රෝනියා අයිලන්ඩ් එක පුරාවටම පැතිරලා ගියා. මොකද මං අර මිනිසුන්ව නිදහස් කරලා හැරි හින්දා. ඒ කට්ටිය මේ මැලේරියා රෝගයට ගොදුරු වෙච්ච පිරිසක්. ඉතින් කොහොම හරි ඒ කට්ටියකින් අනිත් අයටත් බෝ වෙලා සම්පූර්ණ මේ කෙෆ්‍රෝනියා අයිලන්ඩ් එක පුරාවටම මේක පැතිරලා ගියා. ඒකයි හිපොක්‍රටිස් ඇත්ත ඉතිහාසයේදී වාර්තා කරලා තියෙන කෙෆ්‍රෝනියාවෙන් තමයි ආරම්භ වුණේ මේ කියන වෛරසය කියලා. එහෙම නැත්නම් මේ කියන මැලේරියා රෝගය කියලා. ඉතින් කොහොම හරි ඒ කතාව ඇත්ත ඉතිහාසයටත් එහෙම සම්බන්ධ වුණා. හැබැයි අපිට මෙතන තීරණයක් ගන්න පුළුවන් අපි මේ කට්ටියව මරලා දාන්න ඉඩ දීලා ඈතරනවා කියලා. එතෙදි අපි යහපත් පුද්ගලයෙක් වෙන්නේ නැහැ කියලා අපිට හිතෙන්නේ. හැබැයි මං එදා ඒ තීරණය ගත්තා නම් 3 දෙනයි මැරෙන්නේ. 3 දෙනෙම 4 දෙනයි. හරිද? දරුවෝ දෙන්නයි අම්මයි තාත්තයි 4 දෙනයි. දහස් ගානක ජීවිත බේර ගන්න තිබ්බා. හැබැයි ඒක කරගන්න උනේ නැහැ. ඉතින් ගත තීරණ. ඒක කියන්නේ අපි ගන්න යහපත් තීරණයකින් වුණත් මහා විනාශයක් වෙන්න පුළුවන් මගේ මිත්‍රවරුනේ. හින්දා තීරණ ගන්නකොට එකපාරක් දෙපාරක් නෙමෙයි දහස් වාරයක් හිතලා ගන්න. එහෙම නැත්නම් අනාගතයේදී විශාල ප්‍රශ්නයකට ඔයාලා මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ හින්දා යහපත් කියලා හිතනවා පමණින්ම මේ තීරණය ගන්නත් එපා. හරිද? ඒකත් කියන්න එපා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපිට සම්පූර්ණයෙන්ම මේ ගම කවුසස් කියන මේ විලේජ් එක අපිට බලා ගන්න ලැබෙන්නේ විනාශයට පත් වෙලා තියෙනවා මේ මැලේරියාවත් එක්ක. ඉතින් මේක සත්‍යම ඓතිහාසික ස්ථානයක් කියලා අපිට කියන්න පුළුවන්. මැලේරියාව කොතෙන්ද පටන් ගත්තේ? ඔයාලට දෙන්න පුළුවන් උත්තරයක් කෙෆ්‍රෝනියාවෙන් පටන් ගත්තේ. කොහෙන්ද පටන් ගත්තේ? ගම්මානේ. කවුසස් ගම්මානෙන් පටන් ගත්තේ. කවුසස් කියලා කියන්නේ වුණ රෝගයට. හරිනේ? ඔය ටික තමයි දැනගන්න තියෙන්නේ මෙතන. අපි එහෙනම් මේ මූසල පරිසරයට සමු දීලා මෙතනින් ඉස්සරහට යමු. හරිද? ගිහිල්ලා අද සංචාරය අපිට අවසන් කරන්න පුළුවන් වෙනා ඊට පස්සේ. අපි යමු ඉස්සරහට. ඉතින් කෙෆ්‍රෝනියා ගැන පරිපූර්ණ වශයෙන් මම ඔයගලන්ට අවබෝධයක් දුන්නා. මේ ගේම් එකේ දකිර තියෙන හැම ස්ථානකටම ගියා. ඒ කියන්නේ ඇත්ත ස්ථාන වලට. හරිද? නිකන් ස්ථාන වලට ගියේ නෑ එකකටවත්. ඔක්කොම ඇත්ත ස්ථාන වලට ගියේ. ගිහිල්ලා ඒ දේවල් වල ඓතිහාසික පැතිකඩ ගැන මම පැහැදිලි කරලා දුන්නා. ඉතින් ඕගලන්ට අහන්න තියෙන දේවල් තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් එකක් දාලා අහන්න. අපේ ගෲප් එක විවෘතයි. එන්න ඇවිල්ලා Telegram එකේ message කරන්න පුළුවන්. ගොඩක් දෙනෙක් දැන් එකතුලා ඉන්නවා. මට 250 කට වැඩි පිරිසක් ඉන්නවා. ඉතින් එන්න ඕගලන්ට එතනින් කතා කරපුවා මාව ටැග් කරලා ඕගොල්ලෝ message එකක් දැම්ම මම අනිවාර්යයෙන් ඕගලන්ට reply කරනවා. හරිද? ඉතින් එහෙනම් අපි ඊළඟට ඉතික island එකට තමයි යන්නේ. මම මෙතන කියලා පොඩ්ඩක් map එක දාලා පෙන්නනම් කොහෙද island එක තියෙන්නේ කියලා. මෙන්න මෙහෙම මේ තියෙන ඉතික island එක. මේකේ තියෙනවා අපිට ගොඩක් තැන් බලන්න රජමාලිකාවක් ඉඳන් බලන්න තියෙනවා. අපි ඒ ටික බලමු. 4 වෙනි දවසෙන් සංචාරේ. හරිද? දැන් බලන්න මේ මෙන්න යාළුවෙක් මේ උර්කේ. දැන් නම් කිසි කරදරයක් නැහැ ඒගොල්ලන්ගේ. හරිද? ඉතින් එහෙනම් අපි කෙෆ්‍රෝනියා වලට සමුදෙමු. සමුදීලා අපි ලබන සතියේ වෙන එකක් නැහැ ගොඩක් දුරට. දැන් මේ වීඩියෝ එක වැටෙන දවසත් එක්ක දවස් 3කට සැරයක් මම වීඩියෝ එකක් දානවා අනිවාර්යෙන්. එහෙනම් බොහොම ඉක්මනින් ඔයගොල්ලන්ට බලා ගන්න ලැබේ. අපි එහෙනම් ඉතිකාවෙන් හම්බෙමු ඊළඟ දවසේ. අදට එහෙනම් මෙතනින් සංචාරයේ 3 වෙනි දවස අවසන් කරමු. එහෙනම් අපි 4 වෙනි දවසේ හම්බෙමු. කිල්ලෙන්න සිව් දනාටම ජය වේවා.